සමහරලාට ඔබට සතුට දැනෙන්නේ සංඛ්‍යා ලේඛන අංක එක්ක. සමහර කෙනෙකුට සතුට දකින්නේ ජීවිතේ දැනෙන දේවල් එක්ක. තවත් සමහර කෙනෙකුට මේ දැනෙන විඳින තියෙන දේවල් වලින් දැනෙන්නේ නැහැ. ඔහු ඊට වඩා ගමන් කරන්න පුළුවන්, කොහේ හරි යන්න පුළුවන්, කොහේ හරි ඉන්න පුළුවන්. ඉතින් විවිධ විදිහට හිතෙන්න පුළුවන්. ඒතකොට ජනාධිපතිට සතුට දැනෙනවා ඇත්තේ කොහොමද? ඔහුට සමහරවිට IMF එක ලැබුණාන් පස්සේ සතුට වෙනවා වෙන්න පුළුවන්. හැබැයි IMF එක ලැබීම රටට කොහොමද සතුට වෙන්න පුළුවන් කාරණාවක් වෙන්නේ මේ මොහොතේ? නැත්නම් වෙන වෙලාවක නම් සතුට නැති වෙන්න පුළුවන් IMF එක එනවා කියන්නේ. නමුත් මේ වෙලාවේ ඉන්න තැනින් උඩට එන්න පුළුවන් කියන එක තමයි ආර්ථික විශ්ලේෂකයෝ කියන්නේ. දිනමින කියන්නේ IMF ණය සහනය අනුමතයි ඩොලර් බිලියන 7ක් දක්වා මූල්‍ය සහන ගන්න IMF විධායක කමිටුවට අපගේ වැඩසටහන අනුමත කරලා තිබෙනවා කියන එක වාර්තා කරලා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට තුති පුදන ගමන් දිනමිනේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරනවා. ඇමරිකානු ඩොලර් බිලියන 7ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව සලසලා මේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව ඊයේ අනුමත කළ බව. මේ වැඩසටහන මගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ බහුපාර්ශ්වික සංවිධාන වෙතින් මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව සැලසෙන බව අරමුදල නිවේදනය කරලා තිබෙනවා. ඒ අනුව තමයි මේක ඓතිහාසික සංදිස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්වන මේ අවස්ථාවේ කියලා සඳහන් කරලා තිබෙන්නේ. විශේෂයෙන්ම ණය තිරසරත්වය ළඟා කර ගැනීමට උත්සාහ කරන මේ අවස්ථාවේ ඒකට යම් කිසි පිටිවහලක් වෙනවා මේ ලබාගත් එකගතාවේ. මේ අතර තමයි අද දවසේ පුවත්පත වාර්තා කරන ඩෙලි නිවුස් පුවත්පත IMF approves EFF4 ශ්‍රී ලංකා කියලා වාර්තා කරලා තිබෙනවා. මේ අනුව විශේෂයෙන්ම මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙනවා මේ extended fund facility එකක් තමයි EFF කියලා හඳුන්වන්නේ. ඉතින් ඒ අනුව තමයි අද දවසේ මේ ඇමරිකානු ඩොලර් බිලියන 7ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට මූල්‍ය අරමුදල විධායක කමිටුව ශ්‍රී ලංකාවට මේ විස්තීර්ණ ණය පහසුකම ලබා දීම සම්බන්ධයෙන් එක කතාව ඇති කරගන්නේ. ජනාධිපතිවරයාගේ රුව සහිතව වාර්තා කරද්දී අද පුවත්පත උන්ගේ ප්‍රධාන සිරස්තලයත් එහෙම්ම වාර්තා කරනවා. ජනාධිපතිගේ කෘතඥතාව හිමි වූ බව එහි කියන්නේ මේ ලබා දීම සම්බන්ධව මූල්‍ය ආයතන සහ ණය හිමියන් සමග සිදු කරන සියලුම සාකච්ඡාවලදී පූර්ණ විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමටත් විචක්ෂණ මූල්‍ය කල්පනාකරණය සහ ඉලක්කගත ප්‍රතිසංස්කරණ න්‍යායපත්‍රයක් තුළින් තිරසර ණය මට්ටමක් ළඟා කර ගැනීමට ජනාධිපතිරා කැප වී සිටින බව නිවේදනයේ දන්වා තිබෙනවා. කෙසේ වෙතත් IMF නිල දැනුම් දීම අද පෙරවරුවේ සිදුවීමට නිමිතයි. අද උදෑසන අපි විශේෂ වැඩසටහනක් ගෙන නොය සම්බන්ධයෙන් නීති අදාළ තීන්දුව ගැනීම සඳහා මුදල් අරමුදලේ විධායක කමිටුව ඇමරිකානු වේලාවෙන් ඊයේ රාත්‍රී 10ට පමණ රැස්ුනේ. නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන්නේ අද උදේ 8:30ට. මෙමගින් ශ්‍රී ලංකාව වෙත ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක මුදලක් ලැබෙනවා. ඉන් පළමු කොටස ඇමරිකානු ඩොලර් මිලියන 320ක මුදල ඉදිරි සති දෙක ඇතුළත ලැබෙන බව සඳහන් කරනවා. ඉතින් මේක ඉදිරි වසර 4 ඇතුළත 8 වතාවකදී සම්පූර්ණයෙන්ම අපිට මේ පහසුකම ලැබෙනවා කියන එකයි පුවත්පතේ වාර්තා කරලා තිබෙන්නේ. මේ සඳහනත් එක්ක මේක වසර 4ක් යන වැඩසටහනක්. ඒ 4 තුල තමයි බිලියන 2.9 මන් නැට්ටම් බිලියන 3ක ඇමරිකානු ඩොලර් බිලියන 3ක මුදල ලැබෙන්නේ. මේ ලැබෙන විශ්වාසය තමයි මෙහිදී වැදගත් වෙන්නේ. මේකත් එක්ක අපිට අනිකුත් ණය දෙන ආයතන වලින් ණය ගැනීමට තියෙන හැකියාව ලැබෙනවා. මේකෙන් සතුටු වෙන්න බෑ. අපි මේ ණය ගන්නෙ. හැබැයි මේ IMF වැඩසටහනට එකඟතාවයක් ඇති කර ගැනීමත් සමග අපේ තියෙන එක එක ඕන විදිහට වියදම් කරන්න පුළුවන් දේවල්, ඒ වගේම තමයි ගෙවුම් ශේෂයේ හිඟය සම්බන්ධයෙන් කරන්න පුළුවන් ගත යුතු ක්‍රියාමාර්ග, කෙටි කාලයක් ඇතුළත මේක පියවා ගැනීම වෙනුවෙන් රටක් විදිහට ගත යුතු ක්‍රියාමාර්ග IMF එක සාමාන්‍ය වෙනුවෙන් වැඩසටහන් වල තමයි සහයෝගය දෙන්නේ. ඉතින් මෙවර ශ්‍රී ලංකාවට මේ යලිත් වතාවක් ඇවිල්ලා මේ සහාය ලබා දීලා තියෙනවා.